අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සියත එක්ක පුංචි ළමයි ලෝක ළමා දින සැමරුමට නන්දසින් පුංචි ළමුන් රසක් පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව කාඩිනල් හිමිපාණන්ට සැකයක් රජයේ ප්‍රමුඛ කාර්ය ව්‍යුත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබා දීමයි විපක්ෂ නායක කියයි රටේ සියලුම ආගම අධහන පුරවැසියන්ට ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ වගකීමයි යුද හමුදා ප්‍රතිවරයාගෙන් ප්‍රකාශයක් කොරෝනා වැළඳුණු ට්‍රම්ප් රෝහල්ගත කෙරේ ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි හෙරොයින් කිලෝ 15ක් සමග සැකකරුවන් 7 දෙනෙකු දන්කොටුවේදී කොටුවෙයි ගිනිගත් MT නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු තීරයෙන් නාවික සතපුම් 100ක් ඈතට ප්‍රථමයෙන් දේශීය පුවත් සියත ටීවී සහ සියත FM එක්ව සංවිධානය කරන සියත එක්ක පුංචි ළමයි ළමා දින සැමරුම් වැඩසටහන අද දවස පුරා ජයල ගුරුගේ නේචපාකීදී පැවැත්වුණා සියත ටීවී සහ සියත FM එක්ව සංවිධානය කළ සියත එක්ක පුංචි ළමයි ළමා දින වැඩසටහන අද පෙරවරුවේ ජායල ගුරුගේ නේචපාකයේදී ආරම්භ වුණා. ලෝක ළමා දින සමරමු උත්සවය Voice of Asia මාධ්‍යාලයේ සියත ටීවී සියත FM අත්වැල් බැඳ ගනිමින් ගුරුගේ නේචපාකයේදී පැවැත්වෙන මොහොතේදී මේ ස්ථානයට පැමිණි ආදරණීය දෙමාපියන් සියලු දෙනාමත් බොහෝ ගෞරවයෙන් යුක්තවයි අප මේ මොහොතේ පිළිගනු ලබන්නේ පෙරවරු 9:30ට ආරම්භ වූ එම වැඩසටහනට Voice of Asia මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වයේ මෙන්ම ගුරුගේ නේචපාකී අධිපති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියා දිනය පුරා පැවති සියත එක්ක පුංචි ළමයි වැඩසටහනට සහභාගී වීම සඳහා දිවයිනේ නන්දසින් දූ දරුවන් රසක් පැමිණ සිටියේ මේ ආකාරයෙන් මට හිතුණා ඔබ වෙනුවෙන් එකතු කරගමු කියලා මේ ස්ථානයට සපැමිණි ආදරණීය දෙමාපියන් දූ දරුවන් අතරින් කතා කරන්නට බොහොම සන්තෝසයි සියත ටීවී එකෙන් මේ වගේ වැඩසටහනක් කරන දෙන සන්තෝෂ වෙනවා දරුවෝත් එක්ක ගොඩක් විනෝද වුණා සන්තෝෂයි ඇත්තටම මගෙත් එක්ක එකතු වෙනා පුංචි නංගි කෙනෙක් අපි මේ නංගිගෙන් අහලා බලමු මොකද හිතෙන්නේ මේ ගැන කියලා නංගි ඔයාලට මේ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ මම හරි සතුටුයි නංගි නම් මොකද කියන්නක මගේ නම පමුදි නංගි තරඟ කරාද නැහැ ඇයි තරඟ කරේ නැත්තේ මට කරන්න බැරි වුණා ඒ කියන්නේ තරඟ කරන්නේ නැතුව උදේ ඉඳන්ම බෝට පාක්කියේ තමයි ඉඳලා තියෙන්නේ මෙලෙස පැමිණි ළමුන් උදෙසා චිත්‍ර තරඟ ගායන තරඟ නිවේදන තරඟ සහ තිර පරීක්ෂණ මෙන්ම විනෝදාත්මක තරඟ රැසක් අද දින පුරා සංවිධානය කර තිබුණා සියත ප්‍රවෘත්ති මුලින්ම සිරස්තල अध्यापन මේදී
චිත්‍ර තරගය කාගේත් වැඩි අවධානයට ලක් වූ තරගයක් වුණා. ඉතින් යාළුවනේ දැන් පේනව ඇති මගේ මේ පැත්තෙන් යන චිත්‍ර තරගේ මේක නංගිලා මල්ලිලා ගොඩක් දෙනෙක් අද චිත්‍ර තරගෙට සහභාගී වෙලා තියෙනවා. ඉතින් අපි ඔය අතරේ එක මල්ලිගෙන් අහලා බලමු මේ චිත්‍ර තරගෙන් ගැන මොකද හිතන්නේ කියලා. මල්ලිගේ පාසල කොහෙද? ගලහිටියා සෙන්ටර් කෝල. මල්ලි අද චිත්‍ර තරගෙට සහභාගී වෙලා මොන වගේ චිත්‍රයක්ද අඳින්නේ? දියල්ලක් නම්. මල්ලි අඳින මොන වගේ චිත්‍රයක්ද? මුහුදු වෙරළක්. ඇයි මල්ලි මුහුදු වෙරළක් තෝරගත්තේ අඳින්නේ? මුහුදු වෙරළ ළමයි ආස කරන තැනක් නේ. අද දවස පුරා පැවති සියත එක්ක පුංචි ළමයි ළමා දින වැඩසටහනට සහභාගී වී ජයග්‍රහණය කළ සියලුම දූ දරුවන් උදෙසා වටිනා ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු වුණා. त्याग प्रधानोत्सव ननतुरुव सियत एक पुंचिलमाई वेडसटहने निमाव मेलेस सनिटोहान वुना महात्मा गांधी तुमंगे 151 වන ජන්මදිනය නිමිත්තෙන් අර්ලියගහ මන්දිරයේදී සමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසකගේ ප්‍රධානත්වයෙන් महात्मा गांधी तुमंगे 151 වැනි ජන්මදිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ඊයේ දින අර්ලියගහ මන්දිරයේදී ගාන්ධී තුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන මහත්මා ගාන්ධි තුමන් ඉන්දියා නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන්ම අවිහිංසාවාදී පියා ලෙසින් නම් දරනවා. අවිහිංසාවාදී පිළිබඳ සංකල්පය ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකෙ පුරා ප්‍රචලිත කිරීමටද ගාන්ධි තුමන් කටයුතු කළා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියා නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජාකොබ්, රාජාමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රාල්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ගණේෂ් ධර්මවර්ධන යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක්ද එක්ව සිටියා. වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්ය වියුත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද වෙන්නපුව අශෝකාරාම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පුත්තලම වෙන්නපුව කැරන්වත්ත ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ පැමිණියා. එහිදී විහාරාධිපති පූජ්‍යපාද පේරිය විලංකුලමේ ධම්මික හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. අද අපි රට ගැන හිතනකොට හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕන. බොහෝ අවස්ථාවල අපිට දැකින්නට ලැබෙන්නේ දේශපාලන ටෙලි ඩ්‍රාමා බොහෝම ලස්සනට කතාව හදලා නළුව නිර්මාණය කරලා බොහොම ලස්සන ටෙලි ඩ්‍රාමා ක්‍රියාත්මක වෙනවා. පස්වෙනි මණ්ඩලයේ, හයවෙනි මණ්ඩලයේ, හත්වෙනි මණ්ඩලයේ, සුපිරි මණ්ඩලයේ චිත්‍රපට අපිට දකින්නට ලැබෙනවා. හැම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ ජනතාව මුලා කරන්න. දැන් පහුගිය මැතිවරණ කාලේ කතා වුණු මාතෘකා දිහා බලනකොට 20 වෙනි සංශෝධන ගැන කතා කරේ නෑ. 24 පෑම කතා කරේ පාසුකු ප්‍රහාරය ගැනනේ. එතකොට හරිනම් අද ගේන්නට ඕන පළවෙනි නීතිය මොකක්ද? පාසුකු ප්‍රහාරයට සම්බන්ධ වුණු සැලසුම් කරපු දශමයකින්වත් ගෑවුණු ඒ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වුණු සියලු දෙනාටම මරණීය දඬුවම් ලබා. ඔන්න රටේ ප්‍රමුඛතාවය. පාසුකු ප්‍රහාරයට සම්බන්ධයි කිව්ව කට්ටියට දැන් කියනවා නෑ කිසිම සම්බන්ධයක් නැහැයි කියලා. මාස පහක් හිරේ තියාගෙන අර දේශපාලන විකට රංගනේ ක්‍රියාත්මක කරා. රටේ ජනතාවත් සමහර විට හිතන්නට ඇති බහුතරයක් මගේ අම්මේ මේ බලන්නකෝ මේ මහා රකුසෝ ටික
දැන් රකුසොන්ට මොකද වෙලා තියෙන්නේ රකුස පූස් පැටියෝ කියලා ආණ්ඩුවම කියන මොකද්ද මේ විහිළුව පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් දිසි පරීක්ෂණයකින් තොරව දිදහස් කිරීම පිළිබඳව තම අප්‍රසාදය පළ කරන බව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එමෙන්ම මෙම පරීක්ෂණ පිටපස කිසියම් දේශපාලන කිවිසුමක් තිබෙන බවටද තමාට සැක පැන නගින බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පාස්කෝ ඉරුදින ප්‍රහාරයට දැඩි චෝදනා ලැබ සැකකරුවන් ලෙස අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඉටිහැටියේ නිදහස් කර හැරීමේ ප්‍රවණතාවයක් ඊයේ පෙරේදා දැක්කා. යම් කිසි පරස්පර විරෝධීතාවයක් තියෙනවා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල තුල. මේ සැකකරුවන් හදිස්සියේම මුදා හැරීම ඇතුළු දැනට සිදුවෙමින් පවතින ඇතැම් දේවල් දෙස බැලීමේදී මේ දේවල් මේ විදියට සිදුවුවොත් වේදනාවට පත්වී සිටින මගේ ආදරණීය ජනතාව අපේක්ෂා කරන පරීක්ෂණ අපක්ෂපාතිව සිදුවේද නැත්නම් දියාරු වී යයිද කියා අපට සාධාරණ බයක් සිතට ඇති වී තිබෙනවා. මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් මගේ සිත තුල ඇති වෙලා තිනවා. ඇයි මේ මාස 5කට ඉස්සෙල්ලා ත්‍රස්තවාදී කණ්ඩායම සමග ගනුදෙනු කෙරුවයි කියලා ඒගොල්ලොත් එක්ක බිස්නස් කෙරුවයි කියලා කියාපු කෙනෙක් එකපාර කිසිම වරදක් නොකරයි කියලා නිදහස් වුණේ කියන එක ගැන අපේ හිත ඇතුලේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා මේ ගැන මම මගේ විරෝධයත් කනස්සල්ලත් විමතියත් පළ කරනවා. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් විශ්ස අනගන්නේ නැහැ. අනගත්තේ යහපාලනේ අය. මේ රටේ ජනතාව තුනෙන් දෙකේ බලයක් දුන්නේ මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙන්න. ඒක අපි ඉදිරියේදී කරනවා. මේ අය කියනවා ජනතාව අනුමැතිය දුන්නලු තුනෙන් දෙක දුන්නලු 20 වෙනි සංශෝධනය ගේන්න. මේ රටේ ජනතාව මේ වගේ 20 වෙනි සංශෝධනයක් බලාපොරොත්තු වෙන්නේ 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු ටික නිවැරදි කියලායි බලාපොරොත්තු වෙන්නේ. එදා අපි රට වෙනුවෙන් හැමදෙනාම අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකගුණා වගේ වර්තමාන විපක්ෂය ඒ වෙනුවෙන් කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි කිසිසේත්ම මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන්නේ නැහැ. 20 වෙනි සංශෝධනයේ වගන්ති එකින් එකට ගෙනල්ලා මේක හොඳයි කියලා කියන්න කිසිදු දේශපාලන නායකයෙක් අද ඉදිරිපත් වෙන්නේ නැහැ. අද මේ 78 ව්‍යවස්ථාවේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග ජනයාගේ සමගිය ගොඩනගන්න බෑ. ඒ නිසා අපේ ආණ්ඩුවේ අභිලාෂය තමයි 19 වෙනි කරපු වියවුල සම්පූර්ණයෙන් විස්සෙන් මකනවා. රුමිනි සුන්නේ දැතේ දිවියනේ රටවල් නැගුණේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ මොන රජ මැදුරේද මත්පත ඉදුනේ COVID-19 වෛරසයේ ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ දින තහවුරු වූ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිකාර සඳහා අමරිකාවේ වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කෙරුණා. ඊයේ පුරාම අමරිකානු ජනාධිපතිවරයාට උණුරෝගී තත්ත්වය පැවති අතර රෙම්ඩෙසිවිය නැමැති පරීක්ෂණාත්මක ඖෂධයේ වෛද්‍යවරුන් විසින් ලබා දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එසේම අමරිකානු ජනාධිපතිවරයා තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණා. මේ අතර දබල මන්දිරයේ පැවැත් වූ ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය හමු ආවරණය කළ මාධ්‍යවේදීන් තිදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඉන්පසු එම මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා සම්බන්ධ වූ සියලුම මාධ්‍යවේදීන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. එළමෙන නොවැම්බර් මාස 3 වන දින පැවැත්වීමට නියමිත අමරිකානු ජනාධිපතිවරණේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ට්විටර් සටහනක් තබමින් අමරිකානු ජනාධිපතිවරයාට හා ආර්යාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබෙනවා. මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන්ම තිබෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ට්විටර් සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනේ. එසේම උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ට අමරිකානු ජනාධිපතිවරයාට හා ඔහුගේ ආර්යාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 6 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. समस्त रोगीन अतुरीन पुद्गलीन तुंदहस देसिय पनास हातर देनकु पूर्ण सुय लबा एति अतर वैद्य अधीक्षण यटते तपदुरटात रोहल गतर प्रतिकार लबन रोगीन संख्याव 121 मे अतर पवतिन वसांगत तत्वे संबंधेन युद्ध हमुदापति लुदिनन जनरल शवेंद्र सिल्वा महता मेलिस अधास पलकला लोके प्रबलम रट हटियट सलगेन अमेरिका एक्सत जनपदे जनाधिपतिवरयाट कोविड आसादने वी अति बवट ओहुगे ट्यूट पौनेयक मार्गें दनुन दीला तिब्बा එතකොට සුරක්ෂිතව ඉන්න එවැනි පුද්ගලයෙක්ටත් කොවිඩ් ආසාදිනේ වීමට හැකි නම් කොවිඩ් සම්බන්ධයෙන් වැඩි අර්ථකථනයක් අවශ්‍ය නැහැයි කියලා මං හිතන්නේ. මේක අපේ පාලනය කරා ඒකින්ද අපේ කොවිඩ් ආපහු ජීවිතේට එන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව මෙවැනි තත්ත්ව ගැන අවබෝධයෙන් සෑම පුද්ගලයෙක්ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුව ඒවා පිළිපදිමින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා කියලා තමයි මට කියන්න තිබෙන්නේ. දම්කොටුව කොස්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 15ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුවත ඇතුළු ආරක්ෂක අංශ විසින් දිවයිනු පුරා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් මද්‍රව්‍ය කාර්යංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දංකොටුව කොස්වත්ත පොලිස් පසමේ කිරිමැටියාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 232ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වූ කරුණු අනුව කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 405ක් සමග සැකකරුවෙක් මද්‍රව්‍ය කාර්යාංශයේ විසින් අතරංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දෙමිටකොට පොලිස් අපරාධ කොට්ටාෂයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් දෙමිටකොට මිහිඳු සෙන්පුර මහල් නිවාසය අසලදී ත්‍රිරෝද රථයක සූක්ෂමව සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 320ක් සහ මිලිග්‍රෑම් 201 ප්‍රමාණයක් බස්නාහිර පළාත් පොලිස් දූෂණ මර්ධන ඒකකයේ විසින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත පන්දුර හොරේ තුඩුව ඉන්ධන පෙරවුම් හල අසලදී සැකසහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 600ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පන්දුර උතුර පොලිසිය සමත් වී තිබෙනවා. මොනරාගල පොලිසියට ලද තොරතුරකට අනුව මොනරාගල දික්කන්දෑය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අඩි 60කට වඩා උස ගල්තලාවක් මත සූක්ෂමව වගා කර තිබූ ගංජා වගාවක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ගස් සියල්ලම පොලිසිය විසින් ගිනි තබා විනාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි. විශේෂ කාර්ය බලකා කළුතර බුද්ධි ඒකකය තංගල්ල මහවැලගොඩ නාකුළුගමුව ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී බඳින තුවක්කුවක් කඩුවක් රම්පුව පිහියක් ඊයම් බෝල 10ක් වෙඩි බෙහෙත් තොගයක් සහ කේරළ ගංජා ග්‍රෑම් 130ක් සමග සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව මීරිගම දංගොබිට ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකින් නිවසක ඇඳක මෙට්ටයක් තුල සංගවා තිබූ විදේශීය නිෂ්පාදිත රිපීටර් වර්ගයේ තුවක්කුවක් උණ්ඩ 9ක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අතරංගුවට ගෙන තිබෙනවා. රටේ සියලු ආගම් අදහන පුරවැසියන් වෙනුවෙන් ආරක්ෂාව සැපීමට යුද හමුදාව බැඳී සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒකොල්ල පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔක්තෝබර් මාස 10වන දාටියේදී තිබෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 සංවත්සරයට සමගාමීව යුද හමුදා නිලධාරීන්ට සහ යුද හමුදා දජයන්ට සෙත් පැතීම වෙනුවෙන් අද කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශනා පවත්වලද මෞලවි වරුන් විසින් එක් පණිවිඩයක් ලබා දුන්නා. එෙහිදී එක් මෞලවිවරයෙක් සඳහන් කරේ ඉස්ලාමීය ආගම අදහන අපගේ ශ්‍රී ලාංකිකයන් දැනටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාව සමග සහයෝගයෙන් සහ ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කිරීම වැදගත් බවත් ඔවුන්ගේ දේශනවලදී මෙය තවදුරටත් ආගම අදහන අයවුන්ට දන්වා ඒ වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවටත් මේ අවස්ථාවේදී කිව්වා. අපි ඒක ඉතාමත්ම අගය කරනවා. මේක ආගම් කුල ජාති භේදයක් නැහැ. අපි ශ්‍රී ලංකාව රටේ ආරක්ෂාව අපි සපයන්නේ ත්‍රිවිධ හමුදා පොලිසිය සහ අනෙකුත් ආයතන සපයන්නේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මිසක් ආගම් වෙන් කරගෙන නෙමෙයි. ඉතින් ඒකින්ද අපේ සියලුම ශ්‍රී ලාංකිකයන් එක්ව මේ ආරක්ෂාව සැපයීම වෙනුවෙන්
ත්‍රිවිධ හමුදාවට පොලිසියට ලබා දිය යුතු සියලුම සහාය ලබා දීම තාමත්ම වැදගත් වෙනවා. ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් ගව ඝාතනය මෙරට තුල නැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය පසුගියදා හිමිව තිබුණත් ගව ඝාතනය නැවැත්වීමට නම් මෙවන විට පවතින 1893 අංක 9 දරන ගෝ ඝාතක පනත සහ 1958 අංක 29 දරන සත්ව ආඥා යන පනත් දෙක සංශෝධනය කළ යුතු බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. එය තවදුරටත් දීර්ඝ නොකොට කඩිනමින් අවශ්‍ය සංශෝධන සිදු කර මෙරට තුල ගව ඝාතනය නවත්වනවා දැකීම බහුතර ජනතා පසුකීතා ගිනිගැනීමකට ලක් වූ MT New Diamond නෞකාව මේ වෙන විට කිරින්ද මුහුදේ සිට ඩාවික සතපුම් 100ක් දුරින් පවතින බව ශ්‍රී ලංකා ඩාවික හමුදාව පවසනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් සිටියදී පසුකී තුන්වනදා ගිනිගැනීමකට ලක් වූ MT New Diamond නෞකාව කිරින්ද මුහුදු ප්‍රදේශයේ සිට නාවික සතපුම් 100ක් දුරින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අපගල විමසීමකදී සඳහන් කළා. මුදල් හා අදාළ වන්දි ලබා දීමේ පදනම මත එහි අයිතිකරුවන්ට නෞකාව ඉවත් කර ගැනීමට ඊයේ අවසර ලබා දුන්නා. කෙසේ වෙතත් අදාළ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව පසු කර යාමට තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම නවීමෙන් පසු එහි ඇති ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ නාවික සතපුම් 38ක දුරකින් ගිනි ගැනීමට ලක් වූ මෙම නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල හා නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදු වූ පරිසර හානියට අදාළව වන්දි ගෙවීමට නෞකාව හිමි අදාළ සමාගම එකඟතාවය පළ කර තිබුණා. ඒ අනුව රුපියල් මිලියන 442ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාවය පළ කළ බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුකීතා සඳහන් කළේ. වසදමා තිබෙන කන්තරේ සීනි කර්මාන්ත ශාලා භූමියේ අක්කර 20000ක භූමි ප්‍රමාණයක බටහිරිකු වගා කිරීමේ මූලික අධිරේ කටයුතු ඊයේ ආරම්භ වුණා. දිරාපත් වෙමින් පවතින කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිළිබඳ සියත ප්‍රවෘත්ති තුලින් අපකල අනාවරණයෙන් අනතුරුව ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා. කෙසේ වෙතත් වසර 26ක් වසා දමා තිබූ කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියේ අක්කර 20000ක භූමි භාගයක මහකන්නේ සඳහා බඩේරිඟු වගා කිරීම සඳහා ඊයේ සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ වුණා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයෙන් අනතුරුව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතාත් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඉතින් ජනතාව සහභාගී කරන කුඹුරුද එහෙම නැත්නම් ඔක්කොගා කරන ගොඩේ දන්ද කියලා නැහැ. ජනතාවේ කර්මාන්ත ශාලාව ඒ අනුව තමයි
අධිකරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් විශේෂයෙන්ම ජීවන උපාය බලකායේ සභාපති බෙසිල් රාජපක්ෂතුමාත් උපදෙස් දීලා තියෙන නිසා ඒ සඳහා මේක නැවතවරක් අපි ආරම්භ කරනවා සීනි සමාගමක් හැටියට මොකද කන්තලේ සීනි සමාගම තමයි ආරම්භ කරන්න කියලා සියලු දෙනාගේම ඉල්ලීම ඒක නිසා නියත වශයෙන්ම අපි සීනි කර්මාන්සාලාව ආරම්භ කරන්න අවුරුද්දක් යන කලින් කටයුතු කරනවා දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් මාස 8ක වැටුප් නොලැබීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි විභාග කිරීම සඳහා ගින්තොට තුනීලෑලි කම්හලේ සේවකීන් පිරිසක් ඊයේ ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඊයේ පස්වරුවේ රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයේ මා ඔයේ තිබී පුද්ගල මලසිරුරක් හමුව තිබෙනවා. පසුගිය 30 වනදා සිට මෙම පුද්ගලයා අතුරුදහන්ව සිට ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෑගල්ල ඇකිරියගල මල්වත්ත කන්ද ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදී 2 රුපියක් බවයි රඹුක්කන පොලිසිය සඳහන් කළේ. කොටගල ක්‍රිස්ලස් ෆාම් ප්‍රදේශයේ සැරිසරන කඳුකර කොටියක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව බිහිතින් පසු වන අතර එලෙස පැමිණි කඳුකර කොටියක නිවසක සිටි සුනකේකු රැගෙන යන අයරු එම නිවසේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසම් පුවත් දැනගැනීමට BBC ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.